ශ්‍රී ලංකාවට ආනයන කරන ආනයන භාණ්ඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ විශේෂ භාණ්ඩ පරීක්ෂාවක් සිදු කරන ලබනවා. විශේෂයෙන්ම අවදානම් කළමනා කරන මූලධර්ම මත පදනම්ව ආනයන බහලුම් තෝරාගෙන ඒවා පරීක්ෂාවට ලක් කරනවා. ඊට අමතරව ඒ අදාළ භාණ්ඩ පරීක්ෂා කරන ස්ථානවල සහ ශ්‍රී ලංකා රේගුවේ විවිධ වැටලීම් අංශ මගිනුත් ඔවුන්ට ලැබෙන තොරතුරු මත විශේෂ වැටලීම් සිදු කරලා නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයන කරන භාණ්ඩ අත්අඩංගුවට ගැනීම නිරන්තරයෙන්ම සිදු කරනවා. මේ අවස්ථාවෙනුත් ඔබ මේ දැක්කේ ශ්‍රී ලංකාවට එසේ නීති විරෝධීව ආනයන කරන ලද භාණ්ඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් කරන ලද සාර්ථක වැටලීම් වල ප්‍රතිඵල, විශේෂයෙන්ම ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන ඒකකය විසින් පසුගිය දිනක බහලුමක් අත්අඩංගුවට ගත්තා නීති විරෝධී ලෙස පවතින නීති රීති උල්ලංඝනය කරමින්, ඒ වගේම රජයට ගෙවිය යුතු තීරු බදු නොගෙවා රට තුළට ගෙනීමට තැත් කළ විදේශ රටක නිෂ්පාදනය කරන ලද සිගරට් තොගයක්. මේ බහලුමේ සිගරට් 141ක් තිබුණා, ස්ටික්ස්. මේ වගේ වටිනාකම රුපියල් මිලියන 757ක් වෙනවා මේ සිගරට් 141ගේ වටිනාකම. බැරි වෙලාවත් මේ සිගරට් තොගය ශ්‍රී ලංකාව තුළට ආවානම් රේගුවේ පරීක්ෂාවකින් තොරව රජයට අහිමි විය හැකිව තිබූ බදු ආදායම රුපියල් මිලියන 96ක් වෙනවා. ඉතින් මේ වරාය පාලන ඒකකයේ සාර්ථක වැටලීම නිසා මේ රජයට අහිමි වෙන්නට තිබූ ආදායමත් අපි හිමි කරගත්තා. ඒ වගේම මේ නීති විරෝධී වංචනික ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගැනීම සිද්ධ කරා. ඒ වගේම පසුගිය දිනවල මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන්ගේ විශේෂ පරීක්ෂාව නිසා මේ හා සමාන වැටලීම් කිහිපයක් අපිට කරන්නට හැකි වුණා. විශේෂයෙන්ම බහලුම් තුනක් අත්අඩංගුවට ගත පහුගිය දවස් කීපය තුළ එක බහලුමක තිබුණේ රේගුවට ප්‍රකාශ කරලා තිබුණේ පාන් පිටි කියලා එහි අන්තර්ගතය. නමුත් ඇත්තටම අපි එහි තිබිලා සොයාගත්තේ උඳු පිටි. ටොන් 17ක් ඒ උඳු පිටි තිබුණා මේ පාන් පිටි කියලා රේගුවට ප්‍රකාශ කරපු ඒ බහලුම තුළ. මේ වාගේ වටිනාකම රුපියල් මිලියන 13ක් වෙනවා. ඒ වගේම තවත් අවස්ථාවකදී මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ ඒකකයෙන් දහරින් විසින් තවත් බහලුමක් අත්අඩංගුවට ගත්තා. රේගුවට ප්‍රකාශ කරලා තිබුණේ ඒ භාණ්ඩවල ඒ බහලුමේ අන්තර්ගතය හැටියට සූදුරු. නමුත් ඇත්ත වශයෙන්ම මේ සූදුරු පොඩි ප්‍රමාණයක් තිබුණේ. බහලුමේ සම්පූර්ණයේ තිබුණේ කහ කුඩු සහ කහ කැබලි. මේ බහලුම තුළ ටොන් 19ක කහ කුඩු සහ කහ කැබලි තිබුණා. ඒ වගේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් රුපියල් මිලියන 14ක් වෙනවා. ඒ වගේම තවත් අවස්ථාවකදී තවත් එවැනි බහලුමක් අත්අඩංගුවට ගැනීමට මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ ඒකකයෙන් නිලධාරීන් සමත් වුණා. මේ බහලුමෙත් තිබෙන භාණ්ඩ හැටියට රේගුවට ප්‍රකාශ කරලා තිබුණේ මඤ්ඤොක්ක පිටි. නමුත් සත්‍ය වශයෙන්ම මෙහි අඩංගුනේ මුඳු පිටි. ඒ කියන්නේ තීරුබදු වැඩි ප්‍රමාණයක් ආවේතු භාණ්ඩ තමයි ප්‍රකාශන කර මේ බහලුමේ අන්තර්ගත වෙලා තිබුණේ. ඒ වගේ සම්පූර්ණ වටිනාකම මිලියන 10ක් වෙනවා මේක බහලුම තුළ. කිලෝග්‍රෑම් 14000 නැත්නම් ටොන් මෙට්‍රික් ටොන් 8ක් ප්‍රකාශ නොකර රේගුවට ප්‍රකාශ නොකර ඒ බහලුමේ අත්අඩංගුවට ඒ අන්තර්ගතය වෙලා තිබුණා. ඉතින් මේ මෙසේ විවිධ ආකාරයේ වැටලීම් සිදු කරමින් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විශේෂ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ ඒකකයේ සහ අනිකුත් අංශවල වැටලීම් සිදු කරන නිලධාරීන් සිදු කරන ලද වැටලීම් නිසා නීති විරෝධීව රට තුළට ගෙනෙන භාණ්ඩ අත්අඩංගුවට අරගෙන ඒ අදාළ පුද්ගලයන්ට දඬුවම් කිරීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා. නැතිනේ